ඔන්න එක ගමක හිටිය ලස්සන චූටි කෙල්පැටියෙක්. මෙයා රතුපාට හැට්ටාඳින්න වැඩිපුර ආස නිසාම ගොඩක් අය මෙයාට කිව්වේ රතු හැට්ටකාරි කියලා. දවසක් රතු හැට්ටකාරිගේ අම්මා එයාට මෙහෙම කියනවා. "දුවේ, අත්තම්මට අසනීපයි. පුළුවන්ද මේ කෑම ටික අත්තම්මට දීලා ඉන්න? හැබැයි මගදී හම්බ වෙන අය එක්ක වැඩි කතාවට යන්න එපා." "හොඳයි අම්මා, මම පරිස්සමින් ගිහින් කෑම ටික දීලා එන්නම්." "එහෙ මෙහෙ ඇවිදින්න නැතුව ඉක්මනට එන්න ඕනේ." "හොඳයි අම්මා, මං ගිහිල්ලා ඉක්මනටම එන්නම්." "ලා ලා 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 ලා." රතු හැට්ටකාරී යන්න පිටත් වුණා. කැලේ මැදදී එක පාරට මහා භයංකාර උරුකේ කමු වුණා. රතු හැට්ටකාරී හොඳටම බය වුණා. "අනේ, මට මුකුත් කරන්න එපා. මං අත්තම බලන්න යන්නේ. එයා අසනීපෙන්." "හා හා හා, එහෙමද? ඔයා එහෙනම් ආච්චි අම්මට මල් ටිකක් අඩාගෙන එන්නකෝ. මම ගිහින් එන්නම්." "අද නම් රස කෑමක් වගේ. ගිහින් බලන්න ඕන." "මගේ දූ පැටිය ඇවිල්ලාද කොහෙද? අටේ සත්‍යයක් එහෙනම්." ආච්චි අම්මා හිතුවා. "මේ වයසක උන්දව හංගලා අර කෙල්ලව ගිලලා ඉන්න ඕන." උරුකයා එහෙම හිතලා අත්තම්මව අල්මාරියට දාලා වාල හැංගුවා. ඊට පස්සේ උරුකයා අත්තම්මා විදිහට විස්වලාගෙන ඇඳේ හාන්සි වෙලා හිටියා. මේ මුකුත් නොදන්න පුංචි රතු හැට්ටකාරි අත්තම්මව බලන්න ආසාවෙන් අත්තම්මගේ ගෙදරට ආවා. "අත්තම්මේ, අත්තම්මට මං කෑම අරන් ආවා. අත්තම්මට දැන් සනීපද?" "දැන් මට ටිකක් සනීපයි." රතු හැට්ටකාරිට අත්තම්මාගේ හඬ නොවන බව තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ උරුකයා කියලා දැනගෙන එයා හොඳට උමාණ්ඩන්න ගත්තා. රතු හැට්ටකාරි අඬන සද්ද ඇහිලා කැලේ ගස් කපන්නේ ඒ දෙසට දුවගෙන ආවා. ඇඳේ වැතිරිලා හිටපු උරුකයාට පැනපු ගමන් පහරක් එල්ල කරලා ඌව එලවලා දැම්මා. රතු හැට්ටකාරිටයි අත්තම්මටයි හරියට සතුටුයි. "අත්තම්මේ, මං පරක්කු නිසා අම්මා බය වෙලා ඇති. අත්තම්ම පළතුරු කාලා නිදිය ගන්න." "පරිස්සමෙන් යන්න චූටි දූ." ඉතින් රතු හැට්ටකාරි ආයෙමත් ගෙදර යන්න පිටත් වුණා. "රෝස මලේ නටුවේ කටු වඳ බඹරෝ ඔහොම හිටු." "අම්මේ, මම ආවා." "මගේ චූටි දූ පරිස්සමින් ආවද?"